සහෝදරනි සහෝදරවරුනි මුලින්ම මම අසනීප තත්වෙන්න නිසා මේ සමාවිල්ලනවා මගේ දේශනයේ බොහෝදුර කියවීමක් බවට ලඟු වීම සම්බන්ධයෙන් මම අද බලාපොරොත්තු වෙන්නේ දැන් පවතින තත්ත්වයේ පිළිබඳව මානව හිමිකම් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කිරීමට ලක් කිරීම ජනතාව ආණ්ඩුවට බයව සිටින අවස්ථාවේ රටේ ඇතිවෙන්නේ කුරිරු පාලනයකි. ආණ්ඩුව ජනතාවට බිය වී සිටින අවස්ථාවේ ඇතිවෙන්නේ නිදහසයි විමුක්තියයි. තොමස් ජෙෆර්සන්ගේ කියවීම අපි පොඩ්ඩක් කතා කරමු ඒ සම්බන්ධව. ආණ්ඩු බහුතරයක පදනම වන්නේ බියයි. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැමතැනම. ඒත් මේ වික්‍රමසිංහගේ රාජපක්ෂ කල්ලිය ඉන් ඔබ්බට ගිහින් වගේ. මේ ආණ්ඩුව බියෙන් තෙමී ඔවුන්ගේ බියෙන් පිරුණු හීන පාලනය කරන්නත් පොලිසිය හමුදාව යොදාගන්න මූල්‍ය ප්‍රතිපාදන හොයමින් කලබල වෙනවා. හීනනුත් බය වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක BMICH එකට රැස්වීම තිබිය යුතුද නැද්ද කියන එක නෙවෙයි. ඒක නැවැත්වීමේ ලකුණ ඇයි බිය. එතන බිය හුදෙක් රාජපක්ෂගේ මේ වැඩ කරන රනිල් වික්‍රමසිංහ පමණක් නෙවෙයි. ඒ SWRD බණ්ඩාරනායක අනුස්මර පදනමේ නායිකා වෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් ඇතුළත්. ඒ ගත්ත තීරණේ. ඉතින් එක පැත්තකින් බැලුවම මෙවැනි බියක් උපදවන්න පුළුවන්කමක් තිබීම මේ අරගලයේ ජයග්‍රහණයක්. බිය වෙන්නේ ඒගොල්ලන්ට තමන්ගේ වැඩ කරන්න බැරි වුණාට හතුරා කවුද කියලා අඳුරගන්න පුළුවන්. ඒක නම් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මේ බිය ඇති වෙලා තියෙනවා. හතෝසින මාක්ස් මේ ප්‍රසිද්ධි ලියලා තියෙනවා 10 වෙනි රොමෑරේ. ලෝක මේ ප්‍රධාන ඓතිහාසිකදී දෙවිදියකට මේ සිදුවෙන කියලා. මුලින්ම ඛේදවාචකයක් හැටියට, දෙවනුව හාස්‍යයක් හැටියට. මහින්දන් ඊට පොඩ්ඩක් ගැඹුරට බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ වැඩිය කතා කරේ නැහැ. ඒ නිසා එයා මුඛාටද එන්නේ කියන තීරුම් ගන්න සමහර අයට කාලෙ ගියා. වික්‍රමසිංහ එහෙම නේ, වික්‍රමසිංහ පටන් ගත්ත දවසේ ඉඳන් මේ කතා කරා. වික්‍රමසිංහ නිතරම කතා කරනවා, බොරු බේගල් කියනවා, පිස්සු විකාර දොඩවනවා. ඒ නිසා එයා කවුද කියන එක අපිට බොහොම පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ඛේදවාචකය රාජපක්ෂ පවුල විසින් සිද්ධ කරපු එකක් නම් වික්‍රමසිංහට පුළුවන්කමක් තිබලා තියෙනවා මේ එක පැත්තකින් මේ ඛේදවාචකය තව තියුණු කරන්න, අනික එක විකාර රූපී නාට්‍යයක් බවට පත් කරන්න. ඒත් හැබැයි හිතන්න එපා වික්‍රමසිංහගේ මේ විකට නාඩගම පාර්ලිමේන්තුව අනිත්තෙන් වල කියන බොරු බේගල් විකාර ආගම් දර්ශන විකෘති කිරීම මේ තුලින් එයා අහිංසකයි කිය නැත්තම් මෝඩකම විතරයි. අපි දන්නවා ජෝකර් කියන ඔය මේ කාටුන් චරිතය ඉතාම භයානක ඒත් විකාර රූපී චරිතයක්. අන්න එවැනි චරිතයක් තමයි රනිල් වික්‍රමසිංහ. එයා මේ මම හිතන විදිහට දැන් එයා රාජපක්ෂ කල්ලිටත් වඩා භයානකයි. ඒක මම පෙන්නුම් කළ දෙන්නම්. මොකද එයා එක පැත්තකින් ඒගොල්ලන්ගේ රූකඩයක්, අනිත් පැත්තෙන් ඊට වඩා මහා විශාල ධනේශ්වර ක්‍රියාවලියකත් එයා නිර්මාණකරුවෙක්, මේ රටේ ක්‍රියාකරුවෙක්, ඒක ඉදිරියට ගෙනියන කෙනෙක්. ඉතින් ඇයි දැන් රනිල් වික්‍රමසිංහ මේ වික්‍රමසිංහගේ රාජපක්ෂ ආණ්ඩුව දැන් ඉතාම අමානුෂික තනි දෘෂ්ටියක් තියෙන නව ලිබරල් යන්ත්‍රණයකට පත් කරමින් සිටිනවා. අමානුෂික තනි ඉලක්කයක් තියෙන නව ලිබරල් යන්ත්‍රණයකට පත් කරමින් තියෙනවා. ඒක
මයිතන්නේ රාජපක්ෂලාගේ ඒ දෘෂ්ටිය තිබෙන රාජපක්ෂට අවශ්‍ය උනේ පුළුවන් තරම් මේකෙන් හූරා කන්න හූරා කාලා විනාශ කරන්න ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ ඒක ඒ නිසා මම මෙතන යොමු කරන්න හදන්නේ මේ මේ විකට චරිතය මේ ජෝකර් කියන කෙනා මොනවද මානසිකම් සම්බන්ධව අපිට කරන්නේ කියන්නේ කිව්වොත් ඒකට බයක් එකතු වෙනවා ඒ බය දෙපැත්තක බයක් ද්විත්ව බයක් මොකද කිපැත්තෙන් රාජපක්ෂලගේ ඒ හෙන්චාය කණ්ඩායමට බයක් තියෙනවා මිනිසුන්ගෙන් යම් මේ යම් තීන්දුවක් වෙයි කියලා ප්‍රතික්ෂේපයක් වෙයි ඒක ආරක්ෂා කරන්න තියෙනවා ඒ වගේම බයක් තියෙනවා මෙන්න මේ දැන් යන යටින් යන මේ ප්‍රධාන මේ ඉන්ද්‍රිය වෙන නව ලිබරල් ආර්ථිකරණය ඒක කඩා කප්පල් වෙන කියන බය ඒ නිසා දැඩි ලෙස මානවිකම් උල්ලංඝනය කිරීම දැඩි මර්ධනයක් දියත් කරනවා හැබැයි අපි බලන්න ඕනේ ඔබට මර්ධනය පමණක් නෙවෙයි ඒ මර්ධනේ ඇයි කියන එක ඒ මර්ධනේ මොකද්ද සැඟවුණු පරමාර්ථය යථාර්ථය ඒ නිසා දැන් හොඟ දෙනෙක් මානවිකම් පිළිබඳ සිවිල් හා දේශපාලන අයිතීන් ගැන කතා කරන නිසා මම වැඩිපුර කතා කරන්න යන්නේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධව සහෝදරිනි සහෝදරවරුනි අද අපේ කාර්යභාරය ඉතාම තීරණාත්මකයි එය පුළුල් කොටස් දෙකකට මම බෙදනවා මෙතන බෙදීමත් අවශ්‍යයි එකක් නම් ඔය අනිවාර්ය ධාරාව එක අනිවාර්ය ධාරාවක් වන්නේ වික්‍රමසිංහගේ රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කරන ම්ලේච්ච ප්‍රචණ්ඩත්වයට මර්ධනයට එරිවීමයි ඒක ප්‍රමුඛයි ඒක පැහැදිලි ඒ ම්ලේච්ච මර්ධනයට ප්‍රචණ්ඩත්වයට අපි එරෙහි වෙන්න ඕනේ මෙහිදී හෙන්ජයන්ගෙන් සමන්විත වැඩවසම් මානසිකත්වයකින් පිරුණු ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් අපේ හතුරන් බවට පත් වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ අපි පොලිසියයි හමුදාවයි අපේ දැන් හතුරු පුරවැසියන් රට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හා තුච්ච ලෙස කරන්නේ හොර කල්ලියක් ආරක්ෂා කිරීමට ජනතා හතුරන් බවට පත්වීමයි වික්‍රමසිංහ නොවැම්බර් 24 හා 25 දිනවල පාර්ලිමේන්තුවේ ලෝකයට ලැජ්ජ නැතුව ප්‍රකාශ කරේ හමුදාවේ හා පොලිසියේ වගකීම වන්නේ ඔහුවත් ඔහුගේ ආණ්ඩුවත් ආරක්ෂා කිරීම පමණයි කියලයි ඒ උද්දෘතයක් තියෙනවා අපිට ඒක කාලේ දිනුන් අවශ්‍ය නැහැ හැබැයි යා පැහැදිලි කියනවා මේ හමුදාවයි පොලිසියයි අපි මාව ආරක්ෂාව අපි ආරක්ෂා කරන්න ඒ හීන මැවීම සම්බන්ධ අපි මතකයි එතන යා කියනවා 2040 වෙද්දී ඩ්‍රෝන හමුදාවක් අවශ්‍යයි කියලා 2040 වෙද්දී රනිල් වික්‍රමසිංහ 91යි වයස ජීවතුන් අතර ඉන්නවනම් ඉතින් එයා කරන්නේ තමන්ගේ වැඩක් නෙවෙයි මෙතන ස්ථාපිත කරන්න හදන්නේ එයා ගියත් රාජපක්ෂල 70ම ගියත් ඉතිරි වෙන මේ දේශපාලන ආර්ථික නව ලිබරල් ක්‍රමයක් ඒකට හමුදාවක් අවශ්‍යයි හැබැයි වහින් උරුවම ගත්ත ද්‍රෝණ හමුදාවක් ගැන කියනවා ඊට පස්සේ කියනවා මේ යුද නෞකාවකුත් හදන්න ඕනේ එතන එයා කියනවා යුද නෞකාවක් හදන්න පුළුවන් අපි ඒකට සල්ලි හොයන්න ඕනේ කියලා කොහොමද පාර්ලිමේන්තුව කිව්වේ ඒවා පෙන්වන්නේ මේ හමුදාවයි මේ නෞක හමුදාව හා ගුවන් හමුදාව හා යුද හමුදාව අවශ්‍ය වෙන්නේ බාහිර සතුරෙකුට කියලා ඒක අපි පිළිගන්නේ නැහැ මේ චූටි දුව සමෝහ දූපත් වගේ අය අපිට විරුද්ධව සටන් කරොත් අපි සමහර විට අපිට පුළුවන් ඒ මොකක් හරි කරන්න හැබැයි ඉන්දියාව චීනේ ඇමරිකා එක්සත් ජනපදයේ විරුද්ධව කරන් ඒක යුද නෞකාවක් හරගෙන පුළුවන් නෑ ඒක බොරුව ඒක බේගල අවශ්‍ය වෙන්නේ හමුදා වර්ධනය කරන්න අභ්‍යන්තරයේ පුරවැසියන්ට ගන්න පුරවැසියන් මර්ධනය කරන්න මේ නව රිබරල් ආර්ථිකමය ගෙනියන්න තියෙන බාධක දැන් බාධක මානව හිමිකම් බාධක අයිතිවාසිකම් සක්‍රීය පුරවැසියෝ බාධකයේ අරගල ඒක නවත්තන්න තමයි ඔය හමුදා වර්ධනය කරන්න මේ අයවැයේ දන්නවද රුපියල් බිලියන 532ක් වැය වෙනවා මේ හමුදා ඉතාම විශාල තුන්වෙනි මේ ඉහළම වැය ශීර්ෂය ඔහු මොකාට දෙන්නේ කියන එක පැහැදිලි
අපි ඒකට එරෙහි වෙන්න ඕනේ. ඉතින් ඒක මුල් කියන හරිද? මේ මේ පාර්ලිමේන්තුව ඔයා කිව්වා ලැජ්ජ නැතුව කිව්වා ඊට පස්සේ ඔහුත් ඔහුගේ ආණ්ඩුවත් ආරක්ෂා කිරීම කියලා. මේ ඉදිරියේදී රාජ්‍ය ත්‍රස්තවාදය ලෙස වඩාත් උග්‍රවනු එක නිසැකයි. දැනුත් උතුරේ මුස්ලිම් ජනතාවට විරුද්ධව මලේහ ජනතාවට විරුද්ධව රාජ්‍ය ත්‍රස්තවාදය තියෙනවා නීති හරහා. දැන් බහුතර සිංහල ජනතාව ඒ පාඩම දැන් අලුතෙන් ඉගෙන ගන්නවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවුල් වෙලා තියෙන්නේ සිංහල බහුතරයට අදෙයියේ. පටන් ගත්ත දවසෙන් තිබ්බ ඒ අවුල දැන් තමන්ම විඳවනවා. ඒක මුල් අභියෝගය. මෙන්න මේ මානවිකම් උල්ලංඝනය කිරීම, මේ මේ ගැටලුවට මූණ දීම, ඒක රාජ්‍ය ත්‍රස්තවාදයට බවට පෙරලීගෙන යන්නේ. යන්නේ ඇයි? අර බය වළක්වන්න. ඒ බය මං කිව්වාගේ එක පැත්තකින් හොරකම් මැරකම් දූෂණ ආරක්ෂා කරන්න, අනික අත්‍යවශ්‍ය මේ ආර්ථික දේශපාලන ක්‍රියාවලිය ස්ථාපිත කරන්න. දෙවෙනුව අපේ ප්‍රධාන යුතුකම හා කාලීන වගකීම වන්නේ මෙම මර්ධනය හා රාජ්‍ය ත්‍රස්තවාද මුවාවෙන් අපේ අවධාරණය වෙන අතකට හිතාමතාම හරවා කරන නව ලිබරල්වාදී ආර්ථික ව්‍යසනයයි. මෙහි මධ්‍ය හා දීර්ඝකාලීන ප්‍රතිඵල කිව නොහැකි තරම් භයානකයි. හැබැයි ඒ ප්‍රතිඵල අද හෙට අපි විඳින්නේ නැහැ. ඒ නිසා අපේ අවධාරණය අර පැත්තට ගියොත්, හුදෙක් ඔතනට විතරක් ගියොත් මෙන්න මේ වැඩේ කරලා ඉවරයි. ඒ නිසා අපි තේරුම් ගන්න මේ නොමගයීම අපි යටත් වෙන හොඳ නැහැ. ඒකට උත්තර දෙන ගමන් අපේ ඉලක්කය තියෙන්න ඕනේ මේ යටින් එන වහින් ඔරෝ කරන අරගේ මුවාවෙන් කරන අපි කියනවා කම්පන ධර්මය කියන එක, නැත්තම් පශ්චාත් කම්පන ධර්මය කියලා. ඒ කියන්නේ මිනිසුන් පීඩනයට ලක් වෙන අවස්ථාවක ඒගොල්ලන්ට මේ පිළිතුරක් සපයන්න නැගී සිටින බැරි අවස්ථාවක එක්ක වෙන පැකි නොමග යවනවා, නැත්තම් කවදාවත් දියත් කරන්න බැරි, කවදාවත් එකඟ කරන්න බැරි ප්‍රතිපත්ති යටින් ගේනවා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. යුද්ධ සටන් සීමා දැන් අපේ දැන් පවතින යුද සටන් සීමාව දැන් පැහැදිලිව පෙනෙන්නේ නැති. සමා වෙන්න මේක ටිකක් රිදෙයි, ඒත් කරන්න දෙයක් නැහැ. එක පැත්තක සිටින්නේ පාර්ලිමේන්තු වැජවෙන පවුල් බලය හා ඒ පවුලේ ගෝල බාලයන් කණ්ඩායම හා ඒ අයට සංකේතවත් විරෝධය පාන හිත යටින් එවැනිම පවුල් බලයක් ගොඩනගන්න හූල්ලන කණ්ඩායමක් ඔන්න පාර්ලිමේන්තුව. ඒත් එහෙන් මෙහෙන් හවුලගත් තවත් කොටසකුත් ඉන්නවා. ඒත් ඊනියා ස්ථාවර නියෝග පාර්ලිමේන්තු වරප්‍රසාද හා දීමනා කැන්ටීම් වට්ටෝරු පක්ෂ නීති රීති අහේතුක හා වැඩවසම් දූරාවලි යනාදියට හිර නොවුණු වසී නොවුණු කෙනෙක් නැති තරම්. ඒකත් ජවනිකාවක්. මේ ජෝකර්ගේ හා අනිත්‍යගේ ජවනිකාව. එතන විරුද්ධ වෙනවා, ඊට පස්සේ ආයි කැන්ටීම් එකනවා, ආයි මිත්‍ර වෙනවා. අන්න ඒ වගේ කතන්දරයක්. මේ ගොඩට ඇතුළු වන්නේ ඉහළ හා මැද පාන්තික බහුතරයයි. ඔව්, පසුගිය මාස කීපය තුළ වත්මන් තත්ත්වයට විරුද්ධ වුණත් ඉදිරියට වෙනවා නම් වෙන්නේ තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් හා බලාපොරොත්තු වෙනුවෙන් මිසක් පොදු අරමුණක් වෙනුවෙන් නෙවෙයි. ඇයි අපි පෝලිං වල ඉන්නේ? ඇයි අපේ මේ ගෑස් බිල වැඩි? ඇයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ? අන්න ඒ පදනම මත තමයි මැදපන්තිය බොහෝ දුරට එකතු වුණේ. මොවුන්ගෙන් බොහෝතරයක් අනෙක් පැත්තේ ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් සිටින කණ්ඩායමයි. අන්න ඒක තමයි දැන් මම කියන්නේ සටන් මේක පාර්ලිමේන්තුව හා මැදපන්ති කොටස් අර වගේ අපේ පැත්තේ ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් සිටින කණ්ඩායම. ප්‍රජාතන්ත්‍රවාදය පමණක් වැඩක් නැහැ, සමාජවාදය අවශ්‍යයි අපට. 2015 පාඩම අමතක නැපා. අපේ తాවකාලික හතුරා අපේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. මේ පාඩම අපට නැවත මතක් කළේ අරගලය තුලිනි. අරගලයට සහයෝගය දුන්න සම්දර්ශනීය නරඹන්නාපු කපුටු කාක්කාක් වලින් මේ සද්දේ බෙන්සා BMW වාහන වලින් මේ හෝන් කරපු අය කො
රනිල් තමයි අපව ගලව ගන්න පුළුවන් කෙනා. රනිල් තමයි ජාත්‍යන්තරේ පිළිගන්න පුළුවන් කෙනා. රනිල් මොලකාරයා කියන නඩේ බවට පත් වෙලා නේද ඒ කට්ටිය. අපිට උනුත් එපා, උන්ගේ රනිලුත් එපා, රනිල්ගේ රාජපක්ෂලත් එපා. රනිල් වෙන්නත් හදන දින්දිමුත් එපා. සරලව කිව්වොත් සමාජවාදී දැක්මක් නැති ඊනියා ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක් තුලින් වෙන්නේ මෙවැනි ප්‍රෝඩාවක් අසාධාරණකමක් නොවේද? මේක මතක තියාගන්න. මේ ගාන්ධිගෙන් අපි ගත් එකක් දුබී බව තමයි ලෝකයේ පවතින දැඩිම ප්‍රචණ්ඩත්වය. මම අමරත්‍යසෙන්ගේ මේ උපුටනයක් තවත් පොඩ්ඩක් වෙනස් කරා. දුප්පත්කම කියන්නේ ආර්ථික අසාධාරණයක් පමණක් නොවේයි, එය හැකියාවන් අහිමි කරවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. දුප්පත් අය කියන්නේ මුල්‍ය අඩුවක් ඇති අය පමණක් නෙවෙයි, ඒකත් ඒගේ හැකියාවන් අහිමි කරවනවා. ඒ කියන්නේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. ඒක තමයි දැන් වෙන්නේ. එනිසා අපි නැවත නැවත මතක් කරන්න ඕනේ දේශපාලන සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අපි සටන් කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි ආර්ථික, සමාජික, සංස්කෘතික මූලික මානවයිතීන් අපට හිමි විය යුතුයි. ඒවා තමයි නව ලිබරල්වාදය තුලින් අහිමි කරවන්නේ. ඒ අහිමි කරද්දී අපි වෙනසක්නක ඉන්නවා නම් මෙන්න මේක ස්ථාපිත වෙනවා. දැන් 2040 අපිට ඒක තර්කවන් කරන්න වෙන්නේ මේ ද්‍රෝණ හමුදාව 100කට සීමා කරනවද 50කට සීමා කරනවද? දැන් දැනුත් අපි කියන්නේ IMF එකෙන් 2.9ක් ගන්නවද 3.5ක් ගන්නවද? IMF ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එනේ ඒ කතිකාව නෑ. මොකද දැනටම ඒව ස්ථාපිත වෙනවා, ටිකින් ටික ටික ස්ථාපිනවා. අපේ අර්බුදය මොකද්ද කියලා විග්‍රහ කරනවා, ඒකේ විසඳුම් කියලාත් අපිට තියලා දෙනවා. ඒවා අපි අවධාරණයෙන් හිටියේ නැත්තම් එකතු වෙලා වාර්ගික මේ ආගමික භාෂාමය ප්‍රාදේශීය වර්ග බෙදීම් වලට නඩු නොවි අපි ඒවායින් ඔබට ගියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ බරපතලකම. එනිසා අපි කියන්න ඕනේ මේ අතරින් මානව ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමේ අයිතිය, ප්‍රමාණවත් වාසස්ථානයේ නිවිකිරීමේ අයිතිය, අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, සමාජ ආරක්ෂාව හිමිවීමේ අයිතිය, පිරිසු ජලය හා සනීප ආරක්ෂාව ලබා ගැනීමේ අයිතිය, සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමේ අයිතිය හා විශේෂයෙන්ම රැකියාව කිරීමේ ඇතුළේ අයිතිය මෙතන ඇතුළත් වෙනවා. රැකියාවේ කිරීමේ අයිතිය අහිමි වෙන්නේ මේ අර්බුදය කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා සල්ලි නෑ, අරක නෑ, මේක නෑ. හැබැයි අපි හොඳටම දන්නවා සල්ලි නැති ප්‍රශ්නෙට වඩා තියෙන්නේ මේ මුදල් අවභාවිතය. මේ දැන් පවා දැන් නුවර ඉඳන් එද්දී හොඳට තියෙන පාරවල් නැවත හදනවා. නැවත හදනවා ඇයි? ඒකෙන් තමයි කොමිස් ගන්න පුළුවන්. හිතන්න එපා තප්පරයකට මේගොල්ලෝ පෙරදිලා කියලා. මේගොල්ලෝ වෙන මගකින් මුදල් හම්බ කරනවා විතරයි. ඉතින් දැනටමත් නව ලිබරල් දේශපාලන ආර්ථික ක්‍රියාවලිය මගින් අපට අහිමි වෙනවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය. දැන් ඉස්පිරිතාලවල ඒගොල්ලෝ ගෙවීමේ වාට්ටු ගන්න හදනවා. මොකද ඒක වෙන්නේ තියෙන සීමිත මේ සම්පතුත් අහිමි වෙනවා. ඒ නිසා අපේ සමාජවාදී දැක්මට පටු ભેද බින්න වීම වලට ඉඩක් නැහැ. සිංහල, දමිළ, මුස්ලිම් ආදිවාසී අනෙක් සියලුම ජන කොටස් හමුදාකරණයකට විරුද්ධ විය යුත්තේ එක හඬකිනි. එලෙසම ආගම්වාදයට, ප්‍රාදේශීයවාදයට, කුලවාදයට, භාෂාවාදයට, සංස්කෘතවාදයට යුස් හඬින් විරුද්ධ වෙන්න ඕනේ. ඒකට අපේ තියෙන ඔය මතවාද පවා අපි ප්‍රශ්න කරන්න ඕනේ. විධිමත් ප්‍රචණ්ඩ නොවන සිවිල් අකීකරුකම පමණයි අපට ඉතිරි වී තියෙන්නේ. නඩු තාම්දුරන්ගේ, බඩු තාම්දුරන්ගේ, ඒ තව දේවලු තාම්දුරන්ගේ. ඒයි අපේ වත්මන් යුතුකම. අසාධාරණ නීති, තීන්දු, ප්‍රතිපත්ති මිනිස්යන් වලට එරෙහිවීම. මේක විධිමත් වෙන්න ඕනේ, ප්‍රචණ්ඩ නොවන වෙන්න ඕනේ, සිවිල් අකීකරුකමක් වෙන්න ඕනේ. එතකොට තමයි අපට කියන්න පුළුවන් මෙන්න
මේ ආණ්ඩුව ජනතාවට බිය වී සිටින අවස්ථාවේ අපිට ඇති වෙන්නේ නිදහස විතරක් නෙවෙයි විමුක්තියත් එක්ක.